එළවළු මිලදී ගැනීම සහ බෙදා හැරීම සිදු කරන ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන වසා දැමීම හේතුවෙන් මේ වන විට ගැටලු රැසක් මතුව තිබෙනවා. දඹුල්ල විශිෂ්ට ආර්ථික මධ්‍යස්ථානයේ මේ ආකාරයෙන් ඉබි අතුරු දාලා වහල අදට දින 6ක් වෙනවා. නමුත් මේ ආකාරයෙන් ඉබි අතුරු දාලා වැහුවත් මෙම ව්‍යාපාරික කටයුතු දඹුල්ල නගරයට ආසන්න ප්‍රදේශවල ක්‍රීඩා පිටි සහ පෞද්ගලික ඉඩම්වල ව්‍යාපාරික කටයුතු සිදු කරනවා. ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට අපි යමු. දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට එක් දිනකදී රැගෙන එන එළවළු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 2700-2500 අතර වනවා. එහෙත් මෙම මධ්‍යස්ථානයේ වසා දැමීමත් සමග දිවයිනේ විවිධ ප්‍රදේශවල ගොවීන් පත් වූයේ දැඩි පීඩාවකටයි. දඹුල්ල ගම්මුදාව ක්‍රීඩා පිටියේ සහ කැකිරාව දඹුල්ල ප්‍රධාන මාර්ගයේ පෞද්ගලික ඉඩම්වල සිට ඔවුන් අඩුමිලට එළවළු අලෙවි කළා. මාකට් එක ඇරලා තිබ්බත් එකයි වහලා තිබ්බත් එකයි. ඉතින් කොහොමත් මේ රෝගේ දැන් පැතිරෙන ප්‍රවණතාවය වැඩි, මේ විදිහට තවත් වැඩි. මොකද මේක කොහොම ගවදින වැඩි වාහන එක පොඩි. ඉතින් මේ මම නම් හිතන විදිහට මේක කිසි ක්‍රමවේදයක් ඇඳලා මේ මාකට් එක හරියට හොඳයි නෑ. ඇති වැඩක් නෑ මෙතෙන්ට ඇවිල්ලා රස්තිය අදින එක විතර විකුණ ගන්න බෑ මිලක් නෑ. එහෙම වෙච්චාම වගාවට වතුර ගන්න පෝර ගන්නත් විනාශයලා නෑ. අත්තරලා දාන. ඊට පස්සේ වෙන්නේ තව සති දෙක තුනක් යනකොට එළවලු අඩු වෙනවා. පරිභෝජනට එළවලු නැති වෙනවා. මේකට එක්කෝ නිසි බලධාරීන් මොනවා හරි ක්‍රියාමාර්ගයක් ගන්නවා. එක්කෝ එළවලු ටික රජයට කිරලා ගන්නවා. අක්කර දෙක තුනක ගොවිතැන් කරලා බැංකුණා අරන් ලෝන් දාලා මේ කරලා තියෙන්නේ. ඉතින් අපිට කිසිම දෙයක් කර කියා ගන්න බැරුව තමයි ඉන්නේ. ඉතින් අපිට සාහනයක් තමයි අපි බලා මේක එක්කෝ රජයෙන් මොකක් හරි පිළිවෙලක් කරලා වැඩසටහනක් කරලා එක පිළිවෙලකට අපිට මේ බඩු ටික විකුණ ගන්න සලස්මක් තමයි නැතුව දඟලන්නේ. එළවලු අලෙවි කිරීමේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු වුවත් ඇතැම් අවස්ථාවල එවැන්නක් දක්නට නැහැ. දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වසා දැමුණද එහි මෙහියුම් මැදිරියේ කටයුතු තවදුරටත් සිදුවන ආකාරය දක්නට ලැබුණා. දිවයින පුරා ඇති ඉල්ලුමට අනුව එළවලු සැපීම සඳහා මෙම මැදිරිය ක්‍රියාත්මක වනවා. අපි බොහොම වගකීමෙන් කියනවා මේ වෙලාවේ රටේ කිසිම තැනක එළවලු හිඟයක් නැහැ. එහෙම තියෙනවා නම් අපි සූදානම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා මේ මැදිහත් වීම කරාම මෙතනින් එළවලු බෙදා හරින්නේ ඒ තැනටම ගිහිල්ලා බාර දෙන්න දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ මෙහෙයුම් කාර්යාලයේ සූදානමින් සිටිනවා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. මේ අතර කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ වසා දමා අදට දින 4ක්. මේ නිසා වැලිමඩ ඌව පර්ණගම හා බණ්ඩාරවෙල ඇතුළු ප්‍රදේශවල ගොවීන් සිය එළවලු මෙලෙස අලෙවි කළේ නගරය ආසන්නයේ මාර්ගයේ දෙපස තබාගෙනයි. ගොවියන්ට තියෙන ප්‍රශ්නේ තමයි මොකද අපිට ආර්ථිකය දැන් බඩුවක් වුණානේ දැන් නැහැ පාරේ මේ නూరుලි වැලිමඩ පාරේ අයින් වෙලා දාලා තමයි අපි එළවලු ටික විකුණගන්නේ. මේ එළවලු වලට මිලක් නැහැ ඉතින් අතරම රජහාරි මැදිහත් වෙලා මේ ගැන පොඩ්ඩක් සොයලා බලලා ගොවියන්ට සාධාරණයක් කල්ලා දෙන්න කියලා තමයි රජෙන් ඉල්ලන්නේ. ඉතින් බැවින් අපිට දැන් මේ කර කියා ගන්න දෙයක් නැහැ. මොකද මේ අපේ එළවලු වලට හරි මිලක් ඇත්තෙත් නැහැ. බෙලෙන්දු ඇත්තෙත් නැහැ අපිට දැන් එළවලු විකුණ ගන්න. එම නිසා මේ රජයේ මාත්පුරු හරි අපිට මේ මොන හරි උදව්වක් කරලා වල අපි ගන්න සලකලා බලලා ගොවියන් වශයෙන් ඇත්තටම අපි අසරණ වෙලා ඉන්නේ දැන්. තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ වසා දමා අදට දින දෙකක් ගතව තිබෙනවා. එම මධ්‍යස්ථානයට එළවලු ගෙන එන ගොවීන් මෙන්ම ඒවා මිලට ගැනීමට පැමිණි වෙළඳුන් ගැටලුවකට මුහුණ පා ඇත්තේ ප්‍රවාහනයේ වෙනුවෙන් බලපත්‍ර ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන්. ඔවුන් පත්ව ඇති තත්ත්වයේ පිළිබඳව සොයා බැලීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාද අද එහි පැමිණියා. ආර්ථික මධ්‍යස්ථාන මේ වෙනකොට අකර්මණ්‍ය වෙලා තිනවා. ඒ නිසා ගොවි ජනතාවගේ ඒගොල්ලන්ගේ නිෂ්පාදන ඒගොල්ලන්ට ළඟට ගිහිල්ලා මිලදී ගන්න ක්‍රමවේදයක් හදන්නත් එම ද්‍රව්‍යයන් දැනට එම ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් වෘත්තක සම්බන්ධ වෙලා එම ප්‍රදේශවලට ප්‍රවාහනය කරන්න සිවිලාස බලකායි සහාය ලබා දෙන්න කියලායි උපදෙස් දුන්නේ. ගොවියන්ගේ එළවලු කිසිසේත්ම විකුණා ගන්නට බැරි තරමට මා අසරණ වෙලා තියෙනවා. ගොවියෝ අස්වනු නෙලන්නේ නැහැ. තමන්ගේ ගොවිපලවල් අතහැරලා දාලා තියෙන මට්ටමකට පත් වෙලා තියෙනවා. ගේන අස්වැන්නත් රුපියල් 10ට වත් විකුණා ගන්න බැරි තරමට පත් වෙලා තියෙනවා. රට පුරාම විශාල එළවලු හිඟයක් තියෙන මොහොතේ මෙම වෙළඳපොළ තුල එකාම අකර්මණ්‍ය විදියට අසාධාරණ විදියට පත් වෙලා තියෙනවා. හිටපු ව්‍යාපාරිකයෝ ආර්ථික මධ්‍යස්ථානයෙන් අයින් වෙලා ගිහිල්ලා අතරමැදියෝ අයින් වෙලා ගිහිල්ලා ඒ තුලට
ఎస్ ఎం చంద్రసేన అమాత్యమాగే కార్యమండలి సహా మంత్రివరం కడాపల్ల మే వెలందపల్ల ఉంగి అనసతకట లక్కరగన ఇతా తుట్టు దగ్గట ఎలువులు మిలదీయారగన గిహిల్ల పిట ప్రదేశవల అట పురామ ఎలువులు గి కప్పవతిన వెలావి రూపాయలు దితుం 100 కిలో ఎక వికున్నో మెహిన్ రూపాయలు 10ట ఎలువులు వరంగిన అప్పట దనగంట లబినో మే అపేన్ రూపాయలు 15కట 20కట ఐకరగ మిలదీ గన్న ఎలువులుక్ లంకావే వినత్ ప్రదేశవల రయన వెలందు ఎకట 5కట వెడి ముదల అయకరగన మే మే ఎలా మే పారిభూమత ఎలువులు పచ్చకరన అత్వస మేక ఇతాం వెరది జరు జనాధిపత్యమని మే వాగే అసాధారణ విధియట మే ఎలువులు మాఫియావ కరన పిరిసక్ ఇన్న ఏ పిరిస హోయా బల మేడ దడి దండువన్ దెండోన అనవశ్య వ్యాపార కటయుతు కరన కట్టియ నిసా గొవియా రకెన్నెత్ నే మే వెలుందున్ రకెన్నెత్ నే ఉన్ రకెన్నెత్ తం మే రటే అనాగతయక్ నే కిన ఎక మట మే అవస్థవ కియన్న పులువ හෙට සිට කල්පිටිය අර්ධද්වීපයට සහ නොරොච්චෝලේ ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු වන අයට සීමා පැනවීමට කල්පිටිය ප්‍රාදේශීය සභාව පියවරගෙන තිබෙනවා. ඒ අනුව අර්ධද්වීපයට සහ නොරොච්චෝලේ ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු වන සියලුම වාහන විස බීජ හරණය කිරීමට නියමිතයි. ආර්ථික මධ්‍යස්ථාන හරහා එළවලු ඇතුළු ගොවි නිෂ්පාදන අලෙවි කිරීම හා බෙදා හැරීමේ යාන්ත්‍රණය මේ අයුරින් අඩාල වීම නිසා වගාබිම්වල අස්වැන්න විනාශ වීමේ අවදානමක් මතු වී තිබෙනවා. කල්පිටිය අර්ධද්වීපයේ ගොවීන් මුහුණ දී සිටින තත්වයයි මේ. ඒ ආර්ථික මධ්‍යස්ථානට ගෙනියන්න අපහසුතාවයක් තියෙනවා. මොකද ඔය අඳුරු නීතිය දාපු කතන්දරේදී ඒගොල්ලන්ට ඇවිල්ලා ගන්න අපහසුතාවයක් තියෙනවා. නැත්තම් ඒගොල්ලන්ට මේක වැඩි මිලට විකුණන්න පුළුවන් මේක ගෙනියලා. බැංකු වලින් අය අරගෙන ඉතින් එනට රත්තරන් බඩු උගු තියාගෙන තමයි මිනිස්සු මේ ගොවිතැන් කරන්නේ. ඉතින් හැමෝටම සල්ලිත් නැහනේ. ඒව කරන්න. පාලන මිලක් කර තියලා අරගන්න ඕන ගොවි අන්තසරණ වෙලා ඉන්නා මේ වෙද්දි විකුණ ගන්න බෑ තමන්ගේ ගොවි පොළවල තියෙන දේවල්. එළවලු අස්වනු අලෙවි කර ගැනීමට නොහැකිව මහව ගොවින්ද දැඩි පීඩාවකට ලක්ව සිටිනවා. එළවලු වගර කරලා හරියට අපට මිලක් නැහැ. ඒ හින්දා අපි සෑහෙන අසහනයකට පත් වෙලා තියෙනවා. මොකද අර වැඩ කරන කට්ටියගේ පඩියක්වත් අපට හරියට ගෙවා ගන්න විදිහක් නැහැ. මොකද මේවට වෙළඳ පොලක් නැහැ හරියට. අප කියන්නේ ඉතින් මේකයි දැන් අපිට දැන් අපේ මේ වැඩ කරන කට්ටියන්ටයි සේවකයොන්ට ඉතින් මේ ඒගොල්ලොත් අසරණ වෙනවා අපි මේව නැවැත්තුවොත්. ඒ හින්දා ඒගොල්ලොන්ගේ පැවැත්මටත් අපිට හරියමං නිසියාකාරවම අපට වෙළඳ පොලක් දෙන්න කියලා තමයි ඉල්ලා සිටින්නේ අපි. ගලින් බිඳුරු වැව දුටුවැව ප්‍රදේශයේ ජනතාවද සිය අස්වැනු අලෙවි කරගත නොහැකිව අසරණව සිටනවා. දුටුවැව ජනතාව මෙවර වැඩි වශයෙන් වගා කර ඇත්තේ බඩ ඉරිඟු. ජීවිතෙත් එක්ක දැන් වෙලා තියෙන අපේ හැම අවුරුද්දෙම මේ බඩේ උරගාව කරලා කිරි ඉරිඟු දීලා තමයි ළමයිට ඇඳුම් ටිකක් බඩු මුට්ටියක් ගන්න. මේතරේ දැන් මේ මොනවද නැ මේ මේ වලට ගෙනියන්න දහලාවත පුත්තලම ඒ පැත්තෙන් තමයි අපි ඒක ගෙනියන්න වෙලා දැන් එන්නේ නැහැ ඒකට. මේ රොයිතන් කරලා තිනවා දෙන්න විලඳ පොලක් නැහැ. දැන් මේ වතුර ගහන්නේ නැතුව මාළු මිනිස් වෙල්ලා යනවා. බටු කඩලා ගස් මුල එහෙම්ම. ගන්ට තනකුත් නැහැ දෙන්න තනකුත් නැහැ. ගොවි ජනතාව මේ වන විට ඉල්ලා සිටින්නේ ගොවි නිෂ්පාදන ජනතාව අතරට රැගෙන යන යාන්ත්‍රණය මීට වඩා කාර්යක්ෂම හා විධිමත් විය යුතු බවයි. වෙළෙන්ද ඇවිල්ලා 2.50ට 3ට මේ රුපියල් 2කට 3ට ඉල්ලනවා බඩු දෙන්නේ කොහමද? මේ ඕකෙදි අතරමැදියා මා හිතන්නේ මේ වෙන විදියට මේ බෙදා හරිනවා ඇතිය. මාළු මිරිස් රුපියල් 30යි 40යි. තක්කාලි 15යි 20යි. ඒත් ගන්න නැති තත්ත්වයට උදා වෙලා. ඉතින් ඒ හින්දා මම කියන්නේ මේවා දැන් මේ රජයේ මැදිහත් වෙලා අපිට ගන්න කෙනෙකුට. ඔව්. සාමාන්‍ය රජයේ මැදිහත් වෙලා මේ සාධාරණ මිලක් දාන්න ඉතින් හරිය සම්පූර්ණ මේ අපේ කොටුවල නාස්තියෙන් තමයි පවතින්නේ. ඒකට මේ පුද්ගල කාංශ කරාගේ මැදිහත් වෙලා නැති පළාත් වලට මේ අලුත් බෙදා හැරීමක් කරනවා නම් ගොඩක් හොඳයි. නැති පළාත් වලට බෙදන්න පුළුවන් නේ. ඒක සම්පූර්ණයෙන්ම පුළුවන්. ඒක රජය අවසරය දුන්නොත් ඒ මැදිහත් වෙලා මේක කරනවා.